සාමාන්‍යයෙන් කොරන වෛරස ආසාධනය සත්තුන්ගෙන් මිනිසාට එන එකක් වවුලන් බව කිරීම හින්දා ඇතිවෙනවා කියලා තව රෝගීන් බොහෝ ප්‍රමාණයක් මේ රටේ මතුවෙන පුළුවන්. දැන් මේක රටේ අතිශයින්ම බරපතල තත්ත්වයක්. ජනාධිපතිතුමත් එක්ක මේ වෙනකොට රැසියම් තුනකට වැඩිය තියලා තියෙනවා මේ දවස් ගානට. අග්‍රාමාත්‍යතුමා දිනපතා දුරකථනයෙන් විමසනවා දැන් මොකද තත්ත්වය මොකද වෙන්න ඕනේ කියලා. චීනෙට වැඩිය අපි ආරක්ෂිතයි. චීන වැළඳිච්ච කාන්තාව සුව වෙලානේ. අධි ආරක්ෂිත කලාපයක් වගේ තමයි. මොකද මේක ඇතුලේ තමයි භයානක විස බීජ ගොඩක් ඒවා පරීක්ෂා කරන්නේ. ගොරල්ල වෛද්‍ය පරිශන ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය මහමන අයිබවන්ත වෛද්‍යතුමනි මේ දවස්වල රට පුරාම කතා බහ පැතිරලා මේ වෛරස් ප්‍රශ්නය සම්බන්ධයෙන් දැන් මේ ආයතනයේ තමයි මේ ගොඩක් දුරට පරීක්ෂා පවත්වන්නේ. ඒතර මේ කොරෝනා කියන්නේ මොකද්ද? රුවන් කොරෝනා කියලා කියන්නේ ඇත්තටම ඒ වෛරසයකට දීලා තියෙන නම. දැන් මේකට හේතුවක් තියෙනවා. කොරෝනා වෛරස් එකේ පින්තූරයක් ඔබ දැන් මේ වීඩියෝවත් එක්ක දාලා බලන්න. ඒකේ හරි ලස්සනයි මතුපිට. හරියට ඔටුන්නක් වගේ. ඉතින් ඒ නිසා තමයි මේ කොරෝනා වෛරස් කියන නම දීලා තියෙන්නේ. හැබැයි මේ වෛරස් එක මේ මේ මෑතක හම්බ වෙච්ච එක මේ අහම්බෙන් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ හම්බුණා නෙවෙයි. මේ වෛරස් එක දශක ගානකට පෙර ඉඳන් මේ වෛරස් රෝගය පැතිරෙමින් ලෝකේ පැවතිලා තිබෙනවා. මේ වෛරස් වර්ගය සාමාන්‍යයෙන් සත්තු අතර තියෙන එකක්. සත්තු අතර පැතිරෙන සත්තු අතර බෝ වෙන වෛරස් රෝගයක්. මේ වෛරස් රෝගයේ හින්දා කොරෝනා වෛරස් ආසාදෙන් හින්දා සත්තු මිය ගිහිලා තියෙනවා. දැන් අපි දන්න 2003 වසරේ සහ 2012 වසරේත් කොරෝනා වෛරස් ආසාද නැති වුණා. දැන් 2003 වසරේ ඇති වුණේ SARS රෝගය. 2012 වසරේ ඇති වුණේ MERS කියන රෝගය. 2003 වසරේ ඇති වෙච්ච SARS රෝගයේ හින්දා 850ක විතර ප්‍රමාණයක් මිය ගිහිලා තියෙනවා. රටවල් 26ක විතර මේ රෝගේ පැතිරලා තියෙනවා. 2012 වසරේ ඇතිවෙච්ච MERS කොරෝනා එහෙම තමයි මිඩල් ඊස්ට් රෙස්පිරේටරි වෛරස් එක ගත්තාම ඒකෙහිඳ 860ක් පුජ්ජලියෝ මිය ගිහිලා තියෙනවා. රටවල් 28ක් ඒ රෝගයෙන් පීඩනයට පත් වෙලා තියෙනවා. මේ රෝග දෙකේම ලංකාවටත් යම් බලපෑමක් වුණා. දැන් මේ වතාවේ හැදිලා තියෙන කොරෝනා වෛරස් ආසාදනය එහෙම තමයි නවල් කොරෝනා 2019 කියන වෛරස් එක තාම ලෝකේ මිය ගිහිලා තියෙන ප්‍රමාණය 200 ගාණක්. හැබැයි ආසාදිතින් ප්‍රමාණය මීට පෙර වසරවලට වැඩිය, කියන්නේ 2003 2012 වසරවලට වැඩිය වැඩි ප්‍රමාණයක් දැනටමත් වාර්තා වෙලා තියෙනවා. අලුත්ම අප්ඩේට්ස් බැලුවොත් එහෙම මම හිතන 11000කට වැඩිය චීනයේ හොයාගෙන තියෙනවා. හැබැයි චීනයේ 11000ක් හොයාගන්නකොට ලෝකේ පුරා අනිත් රටවල 100 ගාණක් තමයි තාම 100කුත් නැති තරම් තමයි වෛරස් ආසාදිතින් ඉන්නේ. මේන් පැහැදිලි වෙනවා රුවන් මේ වෛරස් ආසාදනය චීනයේ ප්‍රබල විදිහට ගිහිල්ලා තියෙනවා කියලා. දැන් සාමාන්‍යයෙන් කොරෝනා වෛරස් ආසාදනය සත්තුන්ගෙන් මිනිසාට එන එකක්. මේ සත්තුන්ගෙන් මිනිසාට එන්නේ අමු මාංශ අනුභව කිරීම නිසා. දැන් SARS වගේ එකක් නම් ඌරන් අතර තිබුණා කියලා තමයි මතේ තිබුණේ. අපි දවසල ඌරු වුණා කියලා කිව්ව මතක නම් ඔබට. ඔටුවන්ගෙන් හාව එකක් තමයි MERS කියලා. ඒක හින්දා මිඩල් ඊස්ට් උනේ. ඒ කියන්නේ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලින් තමයි ඒක එළියට ආවේ සත්තුන්ගෙන්. හැබැයි මේ SARS වල කතාවක් තියෙනවා චීනයේ SARS පටන් ගත්තා කියලා. මේ වතාවේ කොරෝනා වෛරස් ආසාදනයේ මේ චීනයේ සත්තුන්ගෙන් පැතිරුණා කියලා කියන්න ප්‍රධාන හේතුව තමයි පරීක්ෂණ දත්තානුව චීනයේ සතුන් අලෙවි කරන ස්ථානයක වැඩ කරපු පිරිසකට තමයි වැඩිපුර මේක හැදිලා තියෙන්නේ. ඒ මත තමයි අර තීරණේ අරගෙන තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ වතාවේ කොරෝනා වෛරස් එක ආසාදනයේ සර්පයින් අනුභව කිරීම හින්දා කියලා තමයි මතය. ඒ වගේම මම දැක්ක අන්තර්ජාලය ඔස්සේ තියෙනවා අපි වවුලන් අනුභව කිරීම හින්දා ඇති වෙනවා කියලා. කොහොම වුණත් මේ සත්තුන්ගේ අමු මාංශ අනුභව කිරීම හින්දා තමයි කොරෝනා වෛරස් එක ආසාදනලා තියෙන මිනිස්සුන්ට. හැබැයි මිනිස්සු අතර මේක බෝ වෙනවා. ඒක තමයි භයානකම. මිනිස්සු අතර බෝ වෙන්නේ ඩ්‍රොප්ලට්ස් වලින්. උදාහරණයක් විදිහට ඔයාට හරි මට හරි මේ රෝගේ තියෙනවා නම් අපි දෙන මේ සාකච්ඡාව ඉවර කළ නැගිටිනකොට ඔබට තිබුණා නම් මට බෝ වෙනවා, මට තිබුණා නම් ඔබට බෝ වෙනවා. හැබැයි අපේ කැමරාව පිටිපස්සේ ඉන්න සහෘදයාට බෝ වෙන්නේ නැහැ. ඒක ටිකක් එයා ටිකක් ඈතින් ඉන්නේ. හැබැයි කැමරාව පිටිපස්සේ ඉන්න සහෘදයා අපි වාඩිලා ඉන්න පුටුවෙම වාඩි වෙලා දැන් මම අපි මූණ අත ගන්නවා, අපේ කෙළ බිඳිති අත්වලට එනවා, ඇඳුම් වලට එනවා. අපි මේ මෙතන අත ගන්නවා. අපේ සහෝදරයා ඇවිල්ලා මෙතන වාඩිලා මේක අතක ඉඳලා ඊට පස්සේ යන ගම මූණත් මෙහෙම කරගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? මෙතන තියෙන බිඳිති ටික ඔහු ආග්‍රහණය කළා. ඔහුත් මේක අරගෙන තමයි මෙතනින් එළියට යන්නේ. හැබැයි කැමරාව පිටිපස්සේ ඉන්න සහෘදයා මූණ අල්ලන්නේ නැහැ. අද්දක හොදන්නේ ගිය මේ වැඩේ ඉවරච්ච ගමන් අද්දක සබන් දාලා හොද ගන්නවා.
තමයි මූණත් හෝදනවා. ඊට පස්සේ ඔහු එළියට ගියොත් ඔහුට මේ ආසාදනේ වැළඳෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඔය SARS MERS එහෙම නැත්නම් 2003 2012 වසරවල පැතිරිච්ච ආසාදනයටත් වඩා ආසාදනේ වීමේ හැකියාව මෙවර පැතිරෙන මේ නවල් කොරෝනා 2019 කියන වෛරස් එකට අඩුයි. දැන් රුවන් ඔය අහයි මගෙන් එහෙනම් කොහොමද මෙච්චර මේ චීනේ මේ යන්නේ කියලා වැළඳෙන්නේ කියලා. හේතුව තමයි දැන් අපේ රටට නම් අපි මේ ආසාදනේ ලෝක පැතිරුණට අපි ලෑස්ති වුණා. අපේ රට මේකට සූදානම් වුණා. අපි සාකච්ඡා පැවැත්වුවා මේ මම හිතන්නේ මීට ඉස්සෙල්ලා ලංකාවට ආසාදනයක් එන එකක් තිබුණා. ඒ තමයි ඉබෝලා. ඉබෝලා එනකොටම මම මතක් කරන්න ඕනේ ගෞරවයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත බෙන්රගම් ඇතිතුමයි මේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ මේ වෙලාවේ නම් අපිට ඉතාමත් හොඳින් උදව් කරනවා රසායනාගාර කාර්මික ශිල්පීනුත් විද්‍යාඥයනුත්. මේ අපි සියලු දෙනාම එකතු වෙලා අපි මීට මාස 5කට 6කට ඉස්සෙල්ලා ඉබෝලා වලට ලෑස්ති වුණා. ඉබෝලා රෝගියෙක් එනකොට කොහොමද, ආවොත් කොහොමද, පරීක්ෂණ කරන්නේ කොහොමද, මොනවාද උනේ උපකරණ, මේ වගේ දේවල්. ඉතින් ඉබෝලා අපිට ආවේ නැහැ. නමුත් කොරෝනා චීනේ පැතිරෙනවා කියලා දැනගත්ත ගමන්ම මෙහි අපේ වෛද්‍යවරු කණ්ඩායම එකතු වෙලා, විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම එකතු වෙලා අපි සාකච්ඡා කළා කොරෝනා ආවොත් කොහොමද මුණ දෙන්නේ කියලා කතා කළා. ඒ ප්‍රතිඵලය තමයි කොරෝනා වෛරස් ආසාදනයේ ලංකාවේ රෝගියෙක් සැක කරන රෝගියෙක් හම්බ වෙච්ච ගමන්ම ඊළඟ දවසේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අපිට මේ පරීක්ෂණය කරන්න පුළුවන් වෙච්ච එක. හැබැයි අපේ වගේ පෙර සූදානමක් චීනෙට තිබුණේ නැහැ. හේතුව තමයි මෙහෙම එකක් චීනේ දන්නේ නැහැ. එකපාරම වුහාන් ප්‍රාන්තයේ මිනිස්සු සිය ගාණක් ලෙඩ වෙනකොට, මිනිස්සු මැරෙන්න පටන් ගන්නකොට ඔන්න හැරිලා බැලුවා. ඒ වෙනකොට මේ ආසාදිතෙන් ප්‍රමාණය චීනේ පුරාම පැතිරලා ඉවර වෙන්න ඉති පුළුවන්. මේ රෝගය ගැන සැක කරනකොට බොහෝ ගානකට 10,000 ගානට පැතිරිලා නම් ඔවුන් රෝගීන් විදිහට මතු වෙනවා. දැන් ලංකාව අපි සතුටින් ඉන්නවා, දැන් අපිට රෝගීන් නැහැ කියලා. නමුත් අපිට තව සති දෙකක් යනකොට ලංකාවේ රෝගීන් 100ක් හම්බෙන්න බැරිද? පුළුවන්. ඒ කොහොමද? ඒ තමයි මේ පළවෙනි රෝගියා හම්බ වෙනකොට අපි ඒ රෝගියා ආශ්‍රය කරපු අනිත් අතර රෝගේ තිබිලා, ඒක එළියට මතුවෙන්නේ නැතුව තිබිලා ඔවුන් හරහා ගිහිල්ලා තව රෝගීන් බොහෝ ප්‍රමාණයක් මේ රටේ මතුවෙන්න පුළුවන්. චීනෙට උනේ චීනේ දන්නේ නැති හින්දා පැතිරුණාට පස්සේ තමයි චීනේ මේ ගැන ඇලර්ට් වෙන්න පටන් ගත්තේ. ඒ හින්දා චීනෙට වැඩිය අපි ආරක්ෂිතයි. හැබැයි අපි තාමත් අපි බොහෝම ඇලර්ට් ඉන්න ඕනේ. අපි කියන්නේ කෝෂසින්ද කියලා. ඒ හින්දා අපිට තාමත් මේ වෛරසය දරුණු විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දෙන මගේ රසායනාගාර කාර්මික ශිල්පීන්, විද්‍යාඥයින්, රසායනාගාර කාර්මික විද්‍යාඥයින්, ඒ වගේම මගේ විශේෂඥ වෛද්‍යවරුන්, අනෙකුත් වෛද්‍යවරුන්, මෙඩිකල් ඔෆිසර්ස්ලා, එතකොට අනෙකුත් සේවක කණ්ඩායම, මේ රසායනාගාර පරීක්ෂණ සඳහා ගේන අර පෙට්ටිය බාර ගන්න තැන ඉඳන් ප්‍රතිඵල නිකුත් කරන තැන, මේ ෆැක්ස් එක ගහන තැනට එනකම් මගේ ඔෆිස් එකේ කාර්ය මණ්ඩලයේ මේ සියලු දෙනා මේ සම්බන්ධයෙන් තාමත් ඔවුන්ගේ වගකීම කැපවීම අතහැරලා නැහැ. අපි බොහොම උනන්දුවෙන් මේ ගැන කටයුතු කරනවා. මේ රටේ හැමෝම එහෙම වෙන්න ඕනේ. එතකොට අපිට මේ වෛරස් ආසාදනය අපිට බලපාන්න නැතුව බේරගන්න පුළුවන්. ડોක්ටර්, එතකොට මේක මේ ජීවාවියක් වෙන්න බැරිද? බැරි නෑ. එහෙම වෙන්න පුළුවන්. දැන් ලෝකයේ හෙවි වෙපන්ස් වලින් කරන්න පුළුවන් සීමිත ගානන හෙවි වෙපන්ස් වලින් ගහපුවම බංකරසිනුන්ට වදින්නේ නැහෙනේ. එතකොට මොකක් හරි රටකට ගාව හරි විනාශ කරන්න පුළුවන් නම් ඕන් නම් ඒකට තියෙන හොඳම අවිය ජීව රසායනික අවි කියන එක අපිට පිළිගන්න වෙලා තියෙනවනේ. දැන් ඔබ දකින්න වෛද්‍ය පරීක්ෂණ ආයතනයට එනකොට සමහර තැන්වල ගහලා තියෙන බෝඩ් කහපාට බෑග්ග්‍රවුන්ඩ් එකේ බයෝ හැසඩ්ස් කියලා ඔබ බලන තාප්පවල සමහර තැන්වල ගහලා තියෙනවා. දැන් මේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයත් හරියට අධිආරක්ෂිත කලාපයක් වගේ තමයි. මොකද මේක ඇතුලේ තමයි භයානක විස බීජ ගොඩක් ඒවා පරීක්ෂා කරන්නේ. එතකොට මේ ආයතනයට හානියක් වුණොත්, යම්කිසි හානියක් වුණොත්, අර පහුගිය කාලේ අපි දන්න බෝම්බ පුපුරපු කාලේ මේ ආයතනයටත් විශේෂිත ආරක්ෂිත සැලැස්මක් තිබුණා. දැනටත් ඒක තියෙනවා. මෙහි සමහර තැන්වලට හැමෝටම යන්න බෑ. ඒ බෑන් කරලා තියෙන හේතුව තමයි මේ ආයතනයට හානියක් වුණොත් මේ ආයතනයේ පරීක්ෂණ කරන විස බීජ වර්ගය එළියට යන්න පුළුවන්. එහෙම ගියොත් එහෙම ඒක සමාජයේ පැතිරිලා බොහෝ දෙනා ලෙඩ වෙන්න පුළුවන්. සමහරට ඒව මාරාන්තිකව වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කාට හරි රටක් විනාශ කරන්න ඕන නම් මේ වගේ දරුණු විස බීජයක් වවලා හරි ලේසියිනේ ගිහිල්ලා සමාජයට මුදාහරින්නේ තියෙන ස්ප්‍රේ එකක් විදිහට ටවුන් එකක් මැදින් ගියත් ඇතිනේ මේක. නේ කමියුනිටි එකට. එතකොට එහෙම වුණාම ඊට පස්සේ අපි ඔබ දන්නවා ජීව රසායනික අවි පාවිච්චි කරලා තියෙන ලෝකයේ ඉතාමත් කුරිරු විදිහට ඉඳ ලෝකයේ තියෙන කුරිරුම භයානක අවිය වෙන්නේ ජීව
අවි මේක එහෙම එකක් වෙන්න බැරි කමක් නැහැ. හැබැයි දන්න විදිහට නම් එහෙම තාම ලෝකයේ මේ කතන්දර යනවා. අන්තර්ජාලයේ පරිහරණය කරන ඕනෙක හොයාගන්න පුළුවන්. තාම ඔප්පු කරන්න සාධක නැහැ. නමුත් අපි දන්න කාරණේ තමයි චීනය කියන්නේ ලෝකයේ අනාගතයේ ආර්ථිකමය සහ යුද්ධමය බලගතාවෙන්න ඉඩකඩ තියෙන රටක්. ඒ නිසා සමහර විට ඒ බල ලෝභීත්වයෙන් පෙළෙන රටවල් මේ වගේ ව්‍යසන නැතිකරන්න බැරි කමක් නැහැ. දැන් අනිත් එක තමයි මේ සිදුවීම නරක ආදර්ශයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ අදහසක් තියෙන කෙනෙක්ට කාට හරි ඕනනම් කෙනෙකු විනාශ කරන්න, ඒ විනාශ කරන්න පුළුවන් ක්‍රමවේදය ඇස්පනා පිට පේනවා නම් ඒක ආදර්ශයක් විදිහට අරගෙන සැලසුම් සහගතව අනාගතයේ මෙහෙම දෙයක් එන්න පුළුවන්. ඕනි දෙයකට මුහුණ දෙන්න අපි සූදානම් වෙන්නට ඕනේ. ඒ හින්දා තමයි මම පොරපුටා මගේ සාකච්ඡාවල කිව්වේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය මේ මට්ටම නම් මදි. මීට වැඩිය ඉතා උසස් තත්ත්වයකට වෛද්‍ය පරීක්ෂණ ආයතනය ගෙන ආ යුතුයි රටේ ආරක්ෂාව වෙනුවෙන්. අපිට දැනගන්න ලැබුණා මේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දැනට ඉන්නේ වෛද්‍යවරු දෙන්නෙක් විතරයි කියලා. ඔබ වැරදි. වෛද්‍යවරු ගොඩක් ඉන්නවා. ওই වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නේ අදාළ දැන් ওই පරීක්ෂණ කරන ආයතනයේ ඒකකයේ දෙපාර්තමේන්තුවේ. ඒ දෙපාර්තමේන්තුවට වෛද්‍යවරු 4 දෙනෙක් ඕනේ. හැබැයි වෛද්‍යවරු දෙන්නයි ඒ දෙපාර්තමේන්තුවේ ඉන්නේ. ඒ දෙපාර්තමේන්තුවට අදාළ වෛද්‍යවරු අපේ සාමාන්‍ය මාරුවීම් සිස්ටම් එකේ අපිට නිදහස් කරන්න ඕනේ. දැන් අපේ වෛද්‍යවරුන්ගේ මාරුවීම් සිස්ටම් එකේ තියෙනවා ඇනුවල් ට්‍රාන්ස්ෆර්ස් කියලා වාර්ෂික ස්ථාන මාරුවීම්. දැන් මම මෙතනින් වෙනත් තැනකට යනකොට මෙතනට එක්කෙනෙක් එන්න ඕනේ. ඒ සිස්ටම් එක අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි තීරණයක් අනුව මට සිද්ධ වුණා වෛද්‍යවරු දෙදෙනෙක් නිදහස් කරන්න. දැන් මෙහිටත් වෛද්‍යවරු දෙන්නෙක් එන්න ඕනේ. දැන් මේක රටේ අතිශයින්ම බරපතල තත්ත්වයක්. දැන් වෛද්‍යවරු කියන උදවිය වෛද්‍ය වෘත්තිකයේ ඉන්න අපේ වෛද්‍ය නිලධාරීන් මේ වගකීම කරට අරන් මේ වෙලාවේ MRI එකට එන්න ඕනේ, වෛද්‍යවරු දෙන්න එන්න ඕනේ. ඔවුන් හැබෑ වෛද්‍යවරුණා. මහජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගත්ත ඒන් යැපෙන අදටත් මහජනතාවට බෙහෙත් එකක් දීලා ඒකෙන් මුදල් අරගෙන ජීවත් වෙන තමන්ගේ දරුවෝ පෝෂණය කරන හැබෑ වෛද්‍යවරු නම් ඒ මෙහෙට එන්න ඉන්න වෛද්‍යවරු සියලු දෙනා මේ වෙලාවේ මේ රටේ උද්ගත වෙලා තියෙන මේ ප්‍රශ්නේදී MRI එකට එන්න ඕනේ. ඇවිල්ලා මේ වැඩේට කරගහන්න ඕනේ. හැබැයි මම දන්නවා ඒ වෛද්‍යවරු දෙන්න එන්නේ නැතුව කටිපයින්නවා කියලා. එහෙම ඒ වෛද්‍යවරු කටි පැන්නත් මේ වැඩ කරන වෛද්‍යවරු ටික ඉන්නවනේ. ඒ වෛද්‍යවරු තාමත් කැපවීමෙන් ඔවුන්ගේ සේවය කරන වෛද්‍යවරු තරම් නෙවෙයි. සාම්පල් එක බාර ගන්න සුළු සේවකයෙක් ඉඳන් කවුන්ටර් එකේ ඉන්න ඔෆිස් එකේ ඉන්න කට්ටියට කිව්වහම අහවල්ලියුම මට ගහලා අහවල් තැනට ඉක්මනට යවන්න මට මේ වැඩේ කරගන්න ඕන කොම් ඔෆිස් එක. රසායනාගාර කාර්මික විද්‍යාඥයෝ අනෙකුත් අංශවල කට්ටිය විශේෂඥ වෛද්‍යවරු සියලුම දෙනා මේ ආයතනයේ ඉන්න කට්ටිය මනා කැපවීමකින් මේ වැඩේ කරන හින්දා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඉතා හොඳින් මේ වෙලාවේ මේ වසංගතය පැතිරෙන එක අඩු කරගන්න, මිනිසුන්ගේ බිය නැති කරගන්න, රෝගේ තියෙන එක්කෙනා නැති එක්කෙනා හරියට හඳුනා ගන්න පරීක්ෂණ ඉතාමත් හොඳින් සිද්ධ කරන්න. ඒ නිසා එන්නේ නැති වෛද්‍යවරු පිළිබඳ විවේචන තියෙනවා වගේම ඉන්න වෛද්‍යවරු අගේ කිරීමකුත් මේ වෙලාවේ මම කළ යුතුයි. ඒ වෛද්‍යවරුනේ ඊයේ චීනේ ඉඳලා 30 ගාණක් ලංකාවට ගෙනාවා. රෝගය හොන් බෝ වෙලා තිනවා නම් පැතිරෙන්නේ නැති වෙන්න ඔබතුමා ඇතුළු මේ කණ්ඩායම කොයි ආකාරයෙන්ද මැදිහත් වෙන්නේ මේක? ඔබ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ඇවිල්ලා. ලංකාවේ තමයි මේ රුවන් ලෝකයේ තියෙන හොඳම සෞඛ්‍ය සිස්ටම් එක තියෙන්නේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව කරගෙන යන. ඒ ප්‍රතිඵලය තමයි අපේ රටේ තමයි හැම ගෙදරකටම හැම පුරවැසියෙක්ටම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරියෙක් වග කියන්නේ. ඒ තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සහ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය. ඔවුන් දෙදෙනා හැම පවුලක් ගැනම වග කියනවා ප්‍රාථමික මට්ටමේ. ඔවුන් එවන විස්තර අනුව ඔවුන් කියන දේවල් අනුව ඔවුන් ඒගොල්ලන්ට ඕනි සේවාවන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. ඔය දරුවෝ ගුවන්තොටුපලේදී ඔවුන් වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරන මෙහිදී යුද හමුදා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඊට පස්සේ ඔවුන් ඉතාමත් සුරක්ෂිතව දියතලාවේ යුද හමුදා නිලධාරීන් විසින් පැය 78ක් ඇතුළත නිම කරන ලද කාමර 39කින් හෝ 40කින් සමන්විත තැනක ඉතාමත් සුරක්ෂිතව ඉන්නවා. දිනපතාම අර මං කිව්ව ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ සේවාවේ නියාමකයන් වෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෛද්‍ය නිලධාරියෙක් නිලධාරි කිහිප දෙනෙක් වෙන්නට පුළුවන්. මං හරියටම ගාන දන්නේ නැහැ. වෛද්‍ය නිලධාරීන් අදාළ අනිකුත් අංශවල උදවිය ගිහිලා දිනපතා ඒ දරුවන පරීක්ෂා කරනවා. තාමත් මේ රෝගය වැළඳුණයි කියලා සැක කරන්න පුළුවන් ළමයෙක් ඒ ළමයි 38 දෙනා අතරේ නැහැ.
අද වෙනකොට. මේක දවස් 14ක් කරනකොට මේ ලෝක මේ හොයාගෙන තියෙනවා දැන් දවස් 14යි මේ රෝගය කෙනෙකුට බෝ කරන්න පුළුවන් කියලා. දවස් 14ක් කෙනෙකුට තිබුණ නැත්නම් ඒ දරුවන්ට ඉතාම සතුටින් ගෙදර යන්න පුළුවන්. ඒ නිසා මේ දවස් 14 අනිවාර්යයෙන් මේ දේ වෙනවා. වැරදිලා හරි සැකසහිත වුණොත් ඒ දරුවන්ගේ රුධිරයේ පටල සාම්පල මෙහෙට ගේන්න කටයුතු යොදලා තියෙන්නේ. ඒ දරුවෝ ඇඩ්මිට් කරන්න උනොත් නවත්තල ප්‍රතිකාර කරන්න උනොත් අපි දැන් චීන වැළඳිච්ච කාන්තාව සුව වෙලානේ. දැන් ඒ දරුවෝ ප්‍රතිකාර කරන්න උනොත් බදුල්ල රෝහලේ මහ රෝහලේ මේ පළාත් රෝහලේ වෙනම වාටුවක් සූදානම් කරලා තියෙන ඒ දරුව වෙනවා. එතකොට අපේ සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරීන් ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යවරයතුළු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ලේකම්තුමිය ඇතුළු ඉහළ නිලධාරීන් සියලු දෙනා ඉතාමත් වගකීමෙන් මේ සියලු දේවල්ට අවශ්‍ය නෛතික වටපිටාව හදලා දීලා තියෙනවා. ප්‍රායෝගික පැත්ත ඊට ඊළඟ මට්ටමේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් හරහා ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. එහෙනම් ඒ ගැන මම හිතන්නේ සමාජයේ කිසිසේත් බියක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ ડોක්ටර් කියපු විදිහට මේ ආයතනය තවත් දියුණු වී යුතුයි කියලා අපිට තේරෙනවා. පැහැදිලිවම. ඔබතුමා අධ්‍යක්ෂකතුමා විදිහට මොකක්ද කියන්නේ මේ වෙනකොට ඇමරිකාවේ එන්නතක් නිෂ්පාදනය කළා. ඔවුන් මේ එන්නත මහා පරිමාණයෙන් නිපදවන්න ලෑස්ති කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව. මේක තව සති දෙකක් යනකොට අපිට ගේන්න පුළුවන් වෙයි මේ රටට. මොකද අපේ සෞඛ්‍ය සේවාවත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක අපි සම්බන්ධයි. දැන් අපේ රටට එහෙම කරන්න පුළුවන් හැකියාවක් නැහැ. හිතන්නවත් බෑ. ඒ නිසා හැබැයි එහෙම හිතන්නවත් බෑ කියලා අපි තාමත් අර තුන්වෙනි ලෝකයේ බොහොම පහළ මට්ටමේ ඉන්න මට්ටමේ ඉන්න ඕනේ නැහැ. අපේ රටේ බොහොම දක්ෂයෝ ඉන්නවා. ඒ නිසා මේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පහසුකම් ඉතා ඉක්මනින් මේ වසර තුල ඉහළ මට්ටමකට ගේන්න ඕනි. අදහන්න බැරි මට්ටමෙන් ඉහළ මට්ටමකට ගේන්න ඕනි. ඒ අනුව අපිට තව වසරකින් හරි දෙකකින් හරි සාමාන්‍ය මේ වගේ වසංගත එන්නේ වසර 3-4කට සැරයක්. ඒක තමයි රටාව මේකේ. ඒ රටාව ඕනෙ ලක් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ වසංගතේ වෙනකොට තවත් වසංගත එනවා. ඊළඟ වසංගතේ වෙනකොට මේ වසංගත ඉවරත් නැහැ. ඊළඟ වසංගතේ එනකොට අපි මීට වැඩිය සන්නද්ධ වෙලා හිටියේ නැත්නම් ඒ වසංගත රෝගී තත්ත්වය මීට වැඩිය දරුණු එකක් වුණොත් අපිට මේ අර මම අහලා තියෙන ගොඩක් තැන් වල කතාව අබසරණයි කියලා. ඒ වගේ එකක් තමයි හිතන්න වෙන්නේ. ඒ නිසා වහාම ක්‍රියාත්මක වෙන විදිහට මේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ භෞතික වටපිටාව ඉඩකඩ වැඩි වෙන්නට ඕනේ. උපකරණ වැඩි වෙන්නට ඕනේ. ඒ අනුව මෙහි මීට වැඩි ඉතා ඉහළ මට්ටමකට යන්න ඕනේ. අපේ වෛද්‍යවරු, රසායනාගාර කාර්මික විද්‍යාඥයින්, ඒතර අනිකුත් කණ්ඩායම් මීට වැඩි හොඳ පුහුණු වීම් ලබන්නට ඕනේ. ඊළඟට එන දරුණු වසංගතයකදී මේ අපි මීට වැඩි ශක්තිමත්ව මුහුණ දෙන්න සූදානම් වෙන්නට ඕනේ. ඒ සඳහා දැනට මා රජයත් එක්ක කතා කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා මේ රජය මේ වගකීම කරට අරගෙන මේ වැඩේ කරන්න මට උදව් කරයි කියලා. දැනට මේ තත්ත්වය අනුව වෛද්‍යතුමනි රජයෙන් මොන වගේ සහායද ඔබතුමාට හම්බුනේ? මේ වෙනකොට මට ලැබිය යුතු උපරිම සහාය හම්බ වෙලා තියෙනවා. රසායන ද්‍රව්‍ය ගේන ඒවා, උපකරණ මිල දී ගැනීම, පරණ බිල් පියවන ඒවා, දැන් පහුගිය වසර ගානක ඉලෙක්ට්‍රිසිටි බිල් එහෙම තියෙන ලක්ෂ දසලක්ෂ ගණන් එකතු වෙලා ඒවා පියවන ඒවා, මේ සියල්ල සඳහා රජයෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය හම්බ වෙලා තියෙනවා. ගැටලුව තියෙන්නේ මේ වෙලාවේ අපේ කණ්ඩායම එකට එකතු වෙලා ඉන්නකොට අපේ කණ්ඩායමට උදව් කරන්න ඕනි අනෙකුත් කණ්ඩායම් අපිත් එක්ක එකතු වීමේ, විශේෂයෙන් මම අර වෛද්‍යවරු දෙන්නෙක් ගැන කිව්වා. මේ ඒහි අඩුව එහෙම නොවෙනවා නම් හොඳයි. මේ කණ්ඩායම කරගෙන යන දෙයට වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සියලු දෙනා එකමුතු වෙලා කරගෙන යන මේ කාර්යයට මීට අදාළ අනෙකුත් උදව් දෙන්න පුළුවන් කණ්ඩායම් මීට වැඩි උදව් කරනවා හොඳයි. රජයක් විදියට අපිට උපරිම සහයෝගය ලබා දීලා තියෙනවා. මේ තියෙන තත්ත්වෙත් අනුව ජනතාවට දෙන්න තුන පණිවිඩය මොකද්ද? ඔව් රුවන් මෙහෙමයි. දැන් මේ තියෙන වෙලාවේ මේ ගොඩක් ගොසිප්ස් යනවා. ඒව ගොඩාක් කියන ඒවා ඇත්ත නෙවෙයි. දැන් මමත් ඒ සමාජ මාධ්‍ය දාලවල එක ඉන්න කෙනෙක් නොවුනට මමත් දකින්න බොහෝ විට WhatsApp පණිවිඩ යනවා, Viber පණිවිඩ යනවා, Imo පණිවිඩ යනවා, ඊළඟට Facebook ඒවා යනවා. සමහර ඒවා බොරු. ඒ නිසා වැදගත් ආරංචි, නිවැරදිව දෙන ආරංචි, රජයේ නිකුත් කර නිවේදන හරිම සත්‍යයි. කිසි දෙයක් හංගල නැහැ මහජනතාවට. කිසිම දෙයක් හංගල නැහැ. ඊළඟට රජයේ හරිම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග, නීත්‍යානුකූලනේ හරිම ලොජිකල්. ඒ කියන්නේ මේ වෙලාවේ මෙහෙම කරලා තමයි මේක මර්ධනය කරගන්න පුළුවන් කියන්නේ. කොටිම ගුවන් තොටුපළේට පැමිණෙන අයගේ දත්ත ප්‍රකාශයට පත් කරන පත්‍රිකාව ඉඳලා වෙනස් කරලා තමයි රජය කටයුතු කරන්න පටන් ගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය. මේකදී සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉතාමත් බරපතල විදිහට දිනපතා අපිට අපිව ගෙන්නගෙන සමහර ඔබලා දැන් මාධ්‍යවේදීන්ට යම්කිසි අවස්ථාවක සම්බන්ධ කරගන්න බැරි වුණා, ඕන වුණාම සම්බන්ධ කරන්න බැරි තරම් අපි රැස්වීම්වල පරිපාලන නිලධාරීන් විදිහට මේ සම්බන්ධයෙන් කටයුතු කරන. ඒ තරම් වගකීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කරන ජනාධිපතිතුමත් එක්ක මේ වෙනකොට රැස්වීම් 3කට වැඩිය තියලා තියෙනවා මේ දවස් ගානට. එතුමා කොච්චර කාර්යබහුල
බහල වුණත් එතුමාගේ නිරන්තර හොයා බැලීම් තියෙනවා. අග්‍රාමාත්‍යතුමා දිනපතා දුරකථනයෙන් විමසනවා දැන් මොකද තත්ත්වය මොකද වෙන්න ඕනි කියලා. ඉතින් හැමෝම වගකීමෙන් වැඩ කරන වෙලාවක. ඒ හින්දා බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා මහජනතාව. පුද්ගලිකව මට හදාගෙන ඉන්න ඇති වෙන්න රුවන් මට වගකීමක් තියෙනවා. එහෙනම් මම මගේ මූණ අල්ලන්න හොඳ නැහැ. මම මගේ අත් දෙක හොදන්නට ඕනි. මං කවුරු හරි හැම හැම්බිරිස්සාව කැස්ස තියෙනවා නම් උණ තියෙනවා නම් එතන ගිහිලා මම ගිහිලා ඉන්න හොඳ නැහැ. එහෙම කියලා මම ආරක්ෂා වෙනවා. මම ඇත්තටම එහෙම තමයි. මම එහෙම තැනකට යනවා නම් හොඳ මේ මුඛාවරණය පැනඳගෙන තමයි යන්නේ. ඔබත් එහෙම කරන්නට ඕනි. ඔබත් එහෙම කරන්නට ඕනි. මේක සාමූහික වගකීමක්. කාට හරි සැක සහිත නම් ඔබේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට ප්‍රදේශයේ කිව්වම එතුමා ගිහිල්ලා එයාව මොනිටර් කරනවා. මේ රෝගේ වැළඳුණා කියලා දැනගන්න ක්‍රයිටීරියා ටිකක් තියෙනවා. එහෙනම් අපි කියනවා ඒකට කේස් ඩිෆිනිෂන් එකක් තියෙනවා. චීන දැන් ලෝකේ ගත්තම චීනෙන් ඉඳන් ආපු චීනයත් එක්ක සම්බන්ධතාවය තියෙන එකට තමයි මේක හැදිලා තියෙන්නේ. ඒක පළවෙනි කේස් ඩිෆිනිෂන් එකේ. ඊළඟට මේ අනිකුත් රෝග ලක්ෂණ. ඒතර මේවා තියෙනවා නම් විතරයි අපි සෙම්පඩල පරීක්ෂා කරන්නේ. මෙන්න මේ ක්‍රයිටීරියා නැති අය බොරුවට කලබල වෙන්න එපා. තව එකක් ඉල්ලන්න ඕනේ මහජනතාවෙන්. දැන් මේ වෙනකොට මං හිතන්නේ සිය ගාණක් වෛද්‍ය පරිශාන්තන්ට ඇවිල්ලා හැරිලා ගියා. හේතුව තමයි අපි නිකන් කාට හරි කැස්ස වුණ තිබුණා කියලා මේක පරීක්ෂා කරන්නේ නැහැ. ඒ සඳහා අමාත්‍යාංශය ඉතාමත් හොඳ ක්‍රියාමාර්ගයක් යොදවලා තියෙනවා. ලංකාව පුරා රෝහල් 12ක් නම් කරලා තියෙනවා. ළමා රිජ්ජ ආරය ළමා රෝහලත් ඇතුළුව. ඒ 12 තමන්ට අසනීපයක් තියෙනවා ඒ 12ට ඇතුළත් වෙන්නට ඕනේ. ඒක ඔබේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා කියයි. ඔබට තියෙන්නේ ඔබට අපහසුතාවයක් තියෙනවා නම් MOH මහත්තය එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාට හරි මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හරි ළඟට යන්න. ඔවුන්ට එහෙම නැත්නම් තමන් බෙහෙත් ගන්න දොස්තර මහත්තයා ගාවට යන්න. ඔවුන් කියයි අහවල් තැනට යන්න කියලා. එතනට ගියාට පස්සේ ඒ ස්ථානයේ නිවැරදිව පරීක්ෂා කළා අර කේස් ඩෙෆිනිෂන් එහෙම නැත්නම් මේ රෝගය සැක කරන නිවැරදිව රෝග ලක්ෂණ ඔබට තියෙනවා නම් ඔවුන් ඔබව ඒ රෝහලේ නවත්තගෙන මෙහෙට සාම්පලෙවයි. සාම්පලන එවන නිවැරදි ක්‍රමවේදයක් තියෙනවා ට්‍රිපල් පැකේජ් කියලා. එහෙම එන්නේ නැති රෝහලකින් එන්නේ නැති කිසිදු සාම්පලයක් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ බාරගන්නේ නැහැ. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ විදිහට අපි සාම්පල 1000ක් ආවත් ඒ ගැන පරීක්ෂණ කරලා ප්‍රතිඵල දෙන්න සූදානම්. අපේ වගකීම සහ යුතුකම් මේ වෙනතේ ඉතාමත් හොඳින් ඉෂ්ට කරලා තියෙනවා. එහෙනම් මහජනතාව විදියට කලබල වෙන්න එපා. වැරදි අවවාද පිළිපදින්න එපා. වැරදි දේවල් පස්සේ යන්න එපා. තමන් පරිස්සම් වෙන කටයුත්ත තමන් මේක වගකීමක් සාමූහික වගකීමක් තමන්ගේ පිටපට තමන්ගේ හිතට අරගෙන කටයුතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා. වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අපිට මේ බොහොම කාර්යබහුල වෙලාවක තමයි මේ වැඩසටහන සහභාගී වෙන්නේ. ඉතින් වෛද්‍යවරු කියන්නේ අපේ රටේ දෙවරු කියලා අපි බොහොම විතරම කියන දෙයක් තමයි. රටේ ඕනෑ විවසියක් ඇතුළු වෙච්ච අවස්ථාවකෙම ඉන්න ඕනම අවස්ථාවකදී මැදිහත් වෙනවා. ඉතින් බොහොම කර්බහුල වෙලාවක බොරැල්ල වෛද්‍ය පරිශන ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයාට ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් එක්ක සහභාගී වුණා.